මායිසු බුම සුබදසක් ඔයාලා හැමෝටම ඔන්න ඉතින් අද මගේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ මෙලාස්මා සම්බන්ධයෙන් පිග්මන්ටේෂන් මෙලාස්මා වගේ දේවල් සම්බන්ධයෙන් මම ගොඩාක් වීඩියෝස් කරලා තිනවා හැබැයි ඒ ගොඩාක් වීඩියෝස් වලට ආපු අහුලව තිබ්බ කමෙන්ට් එකක් තමයි අනේ මම අවුරුදු ගාණක් තිස්සේ ප්‍රතිකාර කරනවා ඒ ප්‍රතිඵලයක් නැහැනේ කියලා. ඉතින් අද මම වීඩියෝ එක හදන්නේ විශේෂයෙන්ම අන්න ඒ අයට. ඔයත් අවුරුදු ගාණක් තිස්සේ පිග්මන්ටේෂන් එකට ප්‍රතිකාර කරනවා නම් ඒත් සාර්ථක වුණේ නැත්තම් මෙන්න මේ වීඩියෝ එක ඔයාටයි. හරි. ඉතින් අපි ලොකු වෙලාවක් ගන්න තව වීඩියෝ පටන් ගමු. ඔය තාමත් මාව subscribe කරලා නැත්තම් මේ වගේම වැදගත් වීඩියෝ බලන මාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. හරි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. එකක් කියන්නේ මොකක්ද? අපි හැම වීඩියෝ එකම කතා කරපු දෙයක් තමයි මේක. මම මෙතනින් කෙටියෙන් ඔයාලට පැහැදිලි කරන්නම්. මෙලස්මා තත්ත්වයේ ඇති වෙන්නේ අපේ හැම මෙලනින් නිෂ්පාදනයේ වැඩිවීමත් එක්ක. මෙලස්මා තත්ත්වයට කොච්චර ප්‍රතිකාර කරත් ඔයාගේ ප්‍රතිකාර සාර්ථකුනේ නැති ඇයි? තත්ත්වයේ පිළිගැනෙන විදිහත් එක්ක අපි ප්‍රතිකාර කරන එකේ සාර්ථකත්වය රැඳිලා තියෙනවා. ඒ කියන්නේ අපි දනවා අපේ සමේ අපි චර්මය සහ චර්මය කියලා තියෙනවනේ. අපි චර්මයේ පිළිගැනෙන පිග්මන්ටේෂන් වලට අපිට ඉක්මනින් ප්‍රතිකාර කරලා සුව කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ මේ උඩුහාමේ තමයි පිග්මන්ටේෂන් එක පිහිටන්නේ. එතකොට අපිට ආලේපන වර්ග භාවිත කරලා ඒක සුව කරගන්න පුළුවන්. හැබැයි ඔයාගේ පිග්මන්ටේෂන් එක චර්මයේ පිහිටන එකක් නම් ඔයාට ආලේපන වර්ග භාවිත කරලා මේ දේ සාර්ථක කරගන්න බෑ. ඒ මොකද ආලේපන ඔයාගේ චර්මයට මෙයන් ඕනේ කියලා ක්‍රියා කරලා තමයි මේක නැතරම නැති කරන්න ඕනේ. ඉතින් එහෙම හැකියාවක් ආලේපන වලට ගොඩාක් අඩුයි. ඉතින් ඒ හින්දා තමයි ගොඩාක් අය ආලේපන ගන්න අවුරුදු ගාණක් තිස්සේ එක එකව ගන්නවා. හැබැයි අවුරුදු ගාණක් ගියත් ඔයාගේ පිග්මන්ටේෂන් එක සුව වෙන්නේ නැත්නම් ඔයාගේ පිග්මන්ටේෂන් එක සමහරවිට චර්මයේ පිහිටන්න පුළුවන්. ඉතින් ඒ හින්දා තමයි ඔයාට සාර්ථක ප්‍රතිඵලයක් ගන්න බැරි වෙන්නේ. අවුරුදු ගාණක් ප්‍රතිකාර කරපු ඔයාගේ පිග්මන්ටේෂන් එකට ඇත්තටම සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් නැද්ද? තියෙනවා. ඒ තමයි ඔයා අවුරුදු ගාණක් ඔයාගේ පිග්මන්ටේෂන් එක ප්‍රතිකාර කර සාර්ථකුනේ නැහනේ. ඉතින් හොඳම දේ තමයි පිග්මන්ටේෂන් එකට ප්‍රතිකාර කරන්න එක්ක රූපලාවන්‍ය වෛද්‍යවරයෙක් එහෙම නැත්නම් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ගාවට ඔයා යොමු වෙන්න ඕනේ. එතකොට එතනදී ඒගොල්ලෝ ඔයාගේ පිග්මන්ටේෂන් එක බලලා ඒකට වෙන්න ඕන දේවල් එයාලා හරියටම කරනවා. ඒ මොකද විශේෂයෙන්ම පිග්මන්ටේෂන් එකට අපි ප්‍රතිකාර කරන ආකාරයත් එක්ක සයිඩ් ඉෆෙක්ට් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ පිග්මන්ටේෂන් එකේ තද පැහැය වැඩි වෙන්නත් පුළුවන්. ඒ හින්දා අපි හිතන විතර ප්‍රතිකාර කරන්නේ නැතුව අපිට පුළුවන් නම් කෙලිම වෛද්‍යවරයෙක්ට ඉදිරිපත් වෙන්න ඒක තමයි ගොඩක්ම හොඳේ. ඒ කියන්නේ වෛද්‍යවරු කියන විදිහට වෛද්‍යවරයෙක් ගාවට ගියාම ඒගොල්ලෝ දිස්සලම ට්‍රයි කරන වගේ පිග්මන්ටේෂන් එක ක්‍රීම් එකක් හරි මොකක් හරි ආලේපනයක්. ඒකෙන් සුවය වෙන්නෙත් නැත්නම් මොකක් හරි පීල් ඔෆ් ක්‍රීම් එකක් හරි එහෙම මොකක් හරි ට්‍රයි කරනවා. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ අන්තිම යෝජනාව විදිහට තමයි ඒගොල්ලෝ ලේසර් එහෙම නැත්නම් මයික්‍රෝබ්ලේඩින් භාවිතා කරන්නේ. එහෙම නැතුව අපිට හිතුමනාපට ගිහිල්ලා ලේසර් ට්‍රීට්මන්ට් එකක් කරගන්න එපා කියන එක තමයි වෛද්‍යවරු කියන්නේ. මොකද ලේසර් ට්‍රීට්මන්ට් එකේ සමහර වෙලාවට සයිඩ් ඉෆෙක්ට් එකක් විදිහට අපේ පිග්මන්ටේෂන් එක වැඩි වෙන්න පුළුවන් කියලා කියනවා. ඉතින් ඒ හින්දා තමයි වෛද්‍යවරු කියන්නේ එකපාරටම අපි පිග්මන්ටේෂන් එකක් දැක්ක ගමන් ආ ලේසර් ට්‍රීට්මන්ට් එකක් කරමු කියලා එකපාරටම ලේසර් ට්‍රීට්මන්ට් වලට යන්න එපා කියලා කියන්නේ අන්න ඒ හින්දා. ඉතින් ඔයාගේ පිග්මන්ටේෂන් එකත් ලොකු පිග්මන්ටේෂන් එකක් නම් අවුරුදු ගාණක් තියෙනවා නම් මතක තියාගන්න වෙන කිසිම දෙයක් කරන්න එපා. හොඳ පළපුරුදු වෛද්‍යවරයෙක්ව හම්බ වෙන්න හම්බ වෙලා ඔයා ප්‍රතිකාර පටන් ගන්න. එතකොට ඔයාට සම්පූර්ණ හොඳ සාර්ථක පිළිතුරක් ලබා ගන්න පුළුවන්. පිග්මන්ටේෂන් නිට්ටවටම සුව කරන්න පුළුවන්ද? පිග්මන්ටේෂන් නිට්ටවටම සුව කරන්න බෑ. හැබැයි අපිට පාලනය කරන්න පුළුවන්. ඒ මොකද පිග්මන්ටේෂන් එකක් නිට්ටවටම සුව කරනවා කියන්නේ අපේ මෙලනින් අපි අයින්ම කරලා දාන්න ඕනේ. හැබැයි ඒ දෙක කරන්න බෑනේ. මොකද පිග්මන්ටේෂන් එකක් ඇති වෙන්නේ මෙලනින් වැඩි වශයෙන් නිෂ්පාදනය වීමත් එක්ක. ඉතින් ඒ හින්දා අපිට පිග්මන්ටේෂන් නිට්ටවටම සුව කරන්න බෑ. හැබැයි පාලනය කරන්න පුළුවන්. එතනදිත් හිතන්න ඔයාගේ පිග්මන්ටේෂන් එක ප්‍රතිකාර කරන් යද්දී ටික ටික අඩු වෙනවා. ඒකේ පැහැය හොඳටම හොඳ වෙනවා. එතකොට ඔයාට ප්‍රතිකාර නවත්තන්න පුළුවන්. හැබැයි සම්ස්ක්‍රීන් එක ඔයා අනිවාර්යෙන් යූස් කරන්න ඕනේ. ඒ වගේම ආයි කාලයක් යද්දී පොඩ පොඩ එතන නැවතත් පාටෙන්න පුළුවන්. එතකොට ආයි ඔයා වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා ඔයාගේ ප්‍රතිකාර ආයි පටන් ගන්න ඕනේ. ඉතින් ඔහොම තමයි ඇත්තම කාරණාව වෙන්නේ. එහෙම නැතුව පිග්මන්ටේෂන් නිට්ටවටම සුව කරනවා කියන දෙයක් වෛද්‍ය විද්‍යාව නෑ කියලා තමයි කියන්නේ. ඉතින් මම හිතෙනවා අද මේ වීඩියෝ එකෙන් පිග්මන්ටේෂන් සම්බන්ධයෙන් ගොඩාක් ගැටලු තිබ්බ අයට හොඳ උත්තරයක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් ඔයාගේ පිග්මන්ටේෂන් එකත් ගොඩක් කාලයක් තියෙනවා නම් ඔයා කොච්චර ප්‍රතිකාර කරත් ඒක හරියන්නේ නැත්නම් ඔයාට හොඳම දේ තමයි හොඳ පළපුරුදු වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා ඔයාගේ මේ ගැටලුව ඉදිරිපත් කරන එක ඔයාට සීරසියක් සාර්ථක පිළිතුරක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ සම්බන්ධයෙන් තව මොන හරි ගැටලු තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් කමෙන්ට් බොක්ස් එකේ දාන්න. ඒ වගේම තමා මම YouTube එකේ වගේම TikTok, Instagram, Facebook එකෙත් ඔයගලන්ට ෆලෝ කරන්න පුළුවන් ලයික් එකක් දාලා එකතු වෙන්න. ඔයාලට මොන හරි යම් දෙයක් දැනගන්න තියෙනවා නම් මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් මාත් එක්ක කතා කරන්න මගේ FB page එකට ගිහිල්ලා WhatsApp message එකක් දාන්න. අනිවාර්යයෙන්ම ෆ්‍රී වෙච්ච එක මම ඔයාලට reply එකක් දෙනවා. ඉතින් හිතනවා මේ වීඩියෝ එකත් ඔයගන්ට වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් මේ වගේම වැදගත් වීඩියෝ බලන්න මාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. හරි. එහෙනම් නැවත මේ වගේම වීඩියෝ එකකින්
හමුවෙමු සුබ දවසක්.